මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අසුද්ධ සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන් පරාජයටපත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්කලා මම සාකච්ඡා කරනවා. අලුත් මෙලිවන් ක්‍රීම් රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. මේ පාර්ලිමේන්තුව ඊළඟට රැස් වෙන දිනේ කතානායකතුමනි ඔක්තෝබර් මාසේ 8 වෙනිදා. එතකොට ජනාධිපතිවරණය අවසන් වෙලා තමයි. එතකොට මම හිතනවා ඒ පත් වෙන මොන ජනාධිපතිවරයා හරි පාර්ලිමේන්තුව විසුරුවලා නව පාර්ලිමේන්තුවක් සඳහා මැතිවරණයක් කැන්දයි කියන දේ අපි සියලු දෙනාම දන්නවා. දරු කතානායකතුමනි අද මේ කතාව කරන්නේ ඉතාමත් කනගාටු වෙන්නේ. මම දන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම එහෙම නැත්නම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වෙන තැනට කටයුතු වෙන අවස්ථාවක් හැටියට අපි මේක දකිනවා. අද මේ රට විනාශ කරපු කණ්ඩායමක් සමස්ත ජනතාවගේ ඔළුව හොදලා අවුරුදු 75ක් තිස්සේ මේ රට පාලනය කරපු නායකයන්ව එහෙම නැත්නම් මේ රට පාලනය කරපු ආණ්ඩු මේ රටේ ජනතාවට කිසිම දෙයක් කරේ නැහැ කියලා බොරුවක් වපුරලා අද ඒ බොරුව සම්මත කරලා එහෙම නැත්නම් ජනතාව අතරට ගෙනියලා අති විනාශයකට මේ රට ගෙනියන අවස්ථාවක් හැටියට අපි මේක දකිනවා. පෞගේ කාලේ මම ගුවන් සේවයේ හිටපු කෙනෙක් ගරු කතානායකතුමනි මම සාමාන්‍යයෙන් ගත්තාම මම සාමාන්‍යයෙන් හොඳ රැකියාවක් කරපු කෙනෙක්. මම පාර්ලිමේන්තුවට එන්නේ දිවංගත ගොඩ්ෆ්‍රි ප්‍රනාන්දු මගේ පියාගේ සහෝදර 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිලිය තරඟ කරනකොට එතුමා තමයි පුත්‍රලන් දිස්ත්‍රික්කේ පළවෙනි තැනට ආවේ. ලක්ෂ්මණ කිරියල්ල මැතිතුමා දන්නවා. එතකොට ඊළඟට ඒ ආභාෂයෙන් තමයි මම ඉන්නේ. අපි ලොකු බලාපොරොත්තුත් එක්කලා ඉන්නේ. ඒ බලාපොරොත්තු ජනතාවට සේවය කරන්න. මට පුළුවන් විදියට වයඹ පළාත් සභාව තුළ වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙක් හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට ඊළඟට තුන් ගමනක් මේ පාර්ලිමේන්තුවටපත් වෙලා අපිට පුළුවන් විදියට අපි ජනතාවට සේවය කළා. මම හිතනවා මගේ මැතිවරණ කොට්ටාසේ වෙන්නප්පුවත් එක්කලා මුළු පුත්‍රලන් දිස්ත්‍රික්කයේම ජනතාවට මට කරන්න පුළුවන් උපරිම සේවයක් මම මේ පාර්ලිමේන්තුව තුළ කරලා තියෙනවා. මම එකින් එක විස්තර කරන්න ඕනේ නැහැ. අපේ රටේ විශේෂයෙන්ම මගේ දිස්ත්‍රික්කයේ ජනතාව දන්නවා. ඒතකොට කාටවත් කියන්න බෑ අරුන්දික ප්‍රනාන්දු පාර්ලිමේන්තුවටපත් වෙලා ජනතාවට යම් කිසි දෙයක් කරේ නැහැ කියලා කාටවත් කියන්න බෑ කතානායකතුමනි. ඒතකොට එහෙම අවස්ථාවකදී තමයි දැන් මේ ඔබතුමා කොච්චර වැඩක් කරලා තියෙනවද කියන්නකෝ මාතරට. මෙතන ඉන්න හැම කෙනෙක්ම තමන්ගේ දේශපාලන ජීවිතය තුළ යම් යම් කැපකිරීම් කළ කැපවීම් වෙලා සමහරක්ලාට තමන්ට පෞද්ගලිකත්වයක් නැහැ. එහෙම අපි වැඩ කරලා තියෙනවා. හැබැයි සමහරක් ගත්ත ප්‍රතිපත්ති හින්දා ගරු කතානායකතුමනි සමහරක් ගත්ත ප්‍රතිපත්ති හින්දා යම් යම් අකටයුතුකම් නැත්නම් අගතියට මේ රට යම් කිසි දේවල් තැන්වලදී පත් වෙලා තියෙන එක ඇත්ත. හැබැයි මේ වෙලාවේදී අපිට පේනවා දැන් මේක මේ විනාශකාරී තැනකට ගරු කතානායකතුමනි ගෙනියන්න වන්න අවස්ථාවකදී මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෝ ඉන්නව නම් මෙතන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කැමති නායකයෝ ඉන්නව නම් මෙතන නැවත වතාවක් මේ රට වෛරීය දේශපාලනයට පලිගන්නා වූ දේශපාලනයට ගෙවල් ගිනි තියන දේශපාලනයට පාර්ලිමේන්තුව ගිනි තියන්න හදන දේශපාලනයට ඒවට යන්න දෙන්නේ නැතුව මේක ආරක්ෂා කරන්න කැමති අය ඉන්නව නම් මම හිතනවා ඒ සියලු දෙනා එකට එකතු වෙන්න ඕන අවස්ථාව මේ කියලා. කවුරු හරි නායකයෙක් මේක ඉස්සරහින් ඉන්නවනම් ඒ නායකයාගේ කකුලෙන් අදින්නේ නැතුව මේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කණ්ඩායමට සමස්ත මේ රට නැවත වතාවක් ගිනි තියලා එහෙම නැත්නම් ජනතාවගේ ඔළුව අවුල් කරලා මේක විනාශ කරන්න හදන කණ්ඩායමට ඒ කණ්ඩායමේ මේ වැඩපිළිවෙල පරාජයටපත් කරන්න කවුරු හරි එකතු වෙලා නැත්නම් කවුරු හරි මෙතන ඉස්සරහින් ඉන්නවා නම් එයාගේ කකුලෙන් අදින්නේ නැතුව මේ වැඩසටහන ඉස්සරහට ගෙනියන්නට ඕන. මම පහුගිය මාසේ මේ මාසේ සැප්තැම්බර් මාසේ පළවෙනිදා ගරු කතානායකතුමනි වර්තමාන ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය සඳහා පුත්තලන් දිස්ත්‍රික්කයේ හලාවත මැතිවරණ කොට්ටාසේ
හලාවත නගර මැදට එතුමාව ගෙනල්ලා දවන්ත රැළියක් කළා. හැබැයි මට පොඩි කනගාටුවක් තියෙනවා. අපි පක්ෂ කීපයක් එකතු වෙලා මේ දේශපාලන කටයුතු කරන්න. අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය අනිකුත් පක්ෂ එකතු වෙලා. හැබැයි අදරත් එක්සත් ජාතික පක්ෂයේ එතුමාට උදව් කරන කණ්ඩායමට කිසිම සහයෝගයක් නැහැ. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. අපි මේක සද්භාවයෙන් කරලා එතුමාව ජයග්‍රහණය කරන අපි හිතනවා එතුමා යම් කිසි දෙයක් මේ රටට කරායි කියලා. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගරු කරා අවුරුදු 30ක යුද්ධය අවසන් කරාට පස්සේ හැබැයි අපි හිතුවා මේ ආර්ථික වැඩපිළිවෙලත් එක්ක එතුමා මේ රටේ යම් කිසි ස්ථාවරත්වයකට ගේනවත් එක්කලම අපි හිතුවා එතුමත් එක්කලා මේ ගමන යන්න පුළුවන් කියලා. හැබැයි දැන් අපිට පේනවා මේ මොකක් හරි වෙන බලවේගයක් ක්‍රියාත්මක වෙනවායි කියලා. මේ අර අශුද්ධ සංධානය, අර අශුද්ධ සංධානය ඒ අශුද්ධ බල කණ්ඩායම බලයට ගේන්න වෙන මොකක් හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද කියලා මට හිතෙන්නේ. ඒක නිසා මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මේ රටේ දේශපාලන නායකයෙක් ඉන්නවා නම්, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන කණ්ඩායම ඉන්නවා නම්, පාර්ලිමේන්තුව පිටරට කණ්ඩායම ඉන්නවා නම් මේ අවධානම තේරුම් අරගෙන දැන්වත් මම හිතන්නේ අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕන අවස්ථාවක් මේ. අද රාජ්‍ය නිලධාරී තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක් රාජ්‍ය නිලධාරී ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගේ සම්පූර්ණයෙන්ම ඔළුව හොදලා, රාජ්‍ය නිලධාරීන්ගේ සම්පූර්ණ බොරුව වපුරලා, අපි දැක්ක පහුගිය කාලෙත් එහෙමයි, හැමදාමත් එහෙමයි. මේ රටේ කැරළි දෙකක් නිසා 1971 සහ 89 60000ක් 89 දී 60000ක් තරුණ ජීවිත විනාශ වුණා. උතුරෙත් එහෙමයි, ආදරණීය උතුරේ තරුණ පිරිසක් LDD ත්‍රස්තවාදයත් එක්කලා විනාශකාරී තැනකට මේ රට අරන් යන්න යනකොට විශාල තරුණ සංහාරයක් වුණා. දැන් තරුණයන් තමයි මේ ඉලක්ක කරගෙන තියෙන්නේ. තරුණයන් ඉලක්ක කරගෙන අර Facebook එක හරහා, සමාජ මාධ්‍ය ජාල හරහා, ඒව නැත්තම් අනිකුත් මාධ්‍ය එකතු කරගෙන මේ විදිහට තරුණයන්ගේ මනස විනාශ කරන දනකට ගරු කතානායකතුමනි මේක ගෙන යමින් පවතිනවා. ඒක නිසා අද ඉඳලා අපි බලනවා මේකේ කාට හරි දිනන්න බැරි නම් කතානායකතුමනි, දිනනවද පරදිනවද කියන එක ප්‍රජාතන්ත්‍රවාදය. අපි පරදිනවනම් පරදිලා යනවා. අපිට දිනන්න පුළුවන් පරදින්න පුළුවන්, ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පරදුනාට පස්සේ කියනවා නම් ඒ පරදුනාට පස්සේ නැවත වතාවක් අරගලය කරන්න, විනාශකාරී තැනකට ගේන්න, ගෙවල් දොරවල් ගිනි තියන්න, පාර්ලිමේන්තු ගිනි තියන්න, එහෙම තැනකට ආයෙ කතා කරනවා නම් ගරු කතානායකතුමනි, මෙතන ඉඳලා මම ස්වාධීනව, අද සිට මම ස්වාධීනව මේ රට මේ විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්කලා මම සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මම කවදාවත් අඩුව ගන්න මම සජිත් ප්‍රේමදාසතුමාව හම්බෙලවත් නැහැ. මම ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේක සද්භාවයෙන් වැඩ කරන්නේ. අපි මේ වැඩ කරන්නේ මේ අපිට පේනවා මේ විනාශය. හැබැයි මේ විනාශය වෙන අවස්ථාවේදී මම අත් දෙක එකතු කරලා ඉල්ලනවා, පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙන්න, පුළුවන් නම් මේ රටේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. හරි, බොහොම ස්තුතියි. ඒක අවසාන වශයෙන් කියමින් මම මේක විතරක් කියනවා, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් හැටියට මේ අසුද්ධ සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන්, පරාජයපත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක මම සාකච්ඡා කරනවා කියලා කියමින් මගේ වචන ස්වල්පයි. අසුද්ධ සිසාරා විශ්වාසයේ සන්නාමය අසුද්ධ නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.